සම්බන්ධව අහන්නේ දැන් සතර සතිපට්ඨානේ කාය කායානුපස්සනාව කරනකොට ඒ කියන්නේ සතර කමඨහන් වඩාගෙන යනකොට අනිත් වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙනවා චිත්තේ චිත්තානුපස්සනාවත් වෙනවා ධම්මේ ධම්මානුපස්සනාව සිද්ධ වෙනවා සිද්ධ වෙනවා ඒවා ඒ තුන සිද්ධ වෙනවා මේක කරනකොට කරනකොට දැන් අර කායගත සති වගේ කියලා තියෙනවා එකක් කරනකොට හතරම වැඩෙනවා කියලා එතකොට ස්වාමීන් වහන්ස දැන් වේදනාවට සූ කිය කැලක් තියෙනවා ධම්මයට තියෙන ධම්මේ සූ කියලා චිත්තේට ඇයි නැත්තේ සූ යන්නේ අදහස මොකද්ද ඒක දැන් මෙහෙමයි දැන් කායේ කායානුපස්සනා වෙදි වෙන්නේ හේතු අයින් කරනවා ඵලය වේදනා සූ යහපත් පැත්තට හැරෙනවා ආමිෂ නිර්ආමිෂ වෙනවා චිත්තේ චිත්තානුපස්සනාව හේතුව අයින් කරනකොට ධම්මේසු යහපත් පැත්තට හැරෙනවා දැන් මේ ධම්මේසු ධම්මානුපස්සනාවේදී පියවර පහේදීම කිව්වේ අධ්‍යාත්මයේ චිත්තය පිරිසිදු වෙන ආකාරය වේදනාසු වේදනානුපස්සනාවෙත් කිව්වේ අර ආමිෂ සුව තුනම නිරාමිෂ වෙන ආකාරය ඒකයි සූ කිව්වේ යහපත් පැත්තට හැරෙන නිසා පිරිසිදු පැත්තට ඇතුළාන්තය හැරෙන නිසා वेदनासु धम्मेसु එතකොට ස්වාමීන් වහන්සේ චක්ක සූත්‍රයේදී චක්කුං අනත්තා සෝතං අනත්තා එතකොට එතන අනත්තා කියලා කියන්නේ තායි පිරිසිදු වෙන කියන අනත්තා කියන එකද අනත්තා කියන්නේ ඒක විපරිණාමයටපත් වෙනවා මගේ කොට මගේ කැමැත්ත අනුව පවත්වන්න බෑ නේතං මම නේසෝවම්මත් නමීසෝවත්තාටි තම අනත්තා ඔව් එතන චක්ක 31 අනත්තා කියන වචනේ සිංහලට පරිවර්තනය කරලා තියෙන ත්‍රිපිටකේ අනාත්ම කියලා. නමුත් මේ අනත්තා කියන එක නේතං මම නේසෝ ආත්මි නමේසෝ ආත්තාටි හැටියටත් විග්‍රහ කරන්න පුළුවන්. අනත්තා කියන එක විපරිණාම ධම්මා හැටියටත් සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනං ච නිස්සරණං හැටියට ඒක යථාභූතං පජානාති හැටියටත් විග්‍රහ කරන්න පුළුවන්. එතකොට එතන 36ක් නේද? मगे मठ मोन विधि पावत सुन मे सुपत्य so,